ආයුබෝවන් සුබ දවසක් වේවා මගේ ආදරණීය දොළ පුතාලට වෙසක් එකට ලෑස්ති වෙන ගමන් නේද දැන් අපේ කෝඩු හදලා බැලුවද අපි අනිත් වීඩියෝ වලින් අපි කියලා දුන්නේවා ඔව් තවත් එකක් එකතු කරගන්න හදන්නේ මේක ඉතින් වෙසක් එකටම නෙමෙයි ඕනෙම සරසිල්ලකට අපිට යොදා ගන්න පුළුවන් පේපර් බෝල් එකක් හදා ගන්න හැටි අපි බලමු ඒකට මට ඕනේ වෙනවා රවුම් දෙකක් මං කපා ගත්ත රවුම් දෙකක් එකකට නම් මේ වගේ පොඩි නූලක දාගත්තා අනිත් එකට දැම්මේ නැහැ ඒ වගේම මේ වගේ පටි පටි හයක් විතර මං අද මගේ මේ එක ලැන්ටන් එකක් විදිහටත් ගන්න පුළුවන් මේ පේපර් බෝල් එක හදා ගන්න මම පටි හයක් විතර යොදා ගන්නවා අපි එහෙනම් හදලා බලමු ඉස්සෙල්ලාම අර නූල දාගත්ත අපේ රවුම නෙමේ අනිත් රවුම අරගෙන ඒකේ මැද පොඩ්ඩක් මෙහෙම ලකුණු කරගෙන අපි මේ පටි වල අපි මැද ලකුණු කරගෙන ඒ හැම පටියෙම ගම් ගාලා අපි අලව ගමු හරියටම මැදි ඊළඟ පටිය අපි අනිත් පැත්තට අලව मेद लकुम कर मेद हरियट मेदट तीन अलव ईलगट अभी रतुपाटिया रतुपाटिया कर මේකට පටි අලව ගන්න තරමට මේ බෝලේ ලස්සනයි. මේකට තව පටි දෙකක් වැඩි කරගමු. ඒ කියන්නේ පටි 8ක් ගමු. ඔන්න දැන් අපි පටි ටික අලවගෙන ඉවරයි. ඊළඟට මං අපි ගත්ත අනිත් රවුම තමයි මෙහෙම ලැන්ටන් එකේ උඩ කොටසට එන්නේ. ඉතින් අපි මෙහෙම අපේ මේ පටි වල ඊළඟ කෙළවර අරගෙන මෙහෙම මේකේ යටින් එන විදිහට මෙහෙම එක ගාන්ට අලව ගන්න ඕනේ. අපි මේ පැත්ත එක මෙහෙන් ඇලෙව්වා නම් අනිත් පැත්ත එකත් ඒ කෙළින්ම අනිත් පැත්තෙන් තමයි මෙහෙම අලව ගන්න ඕනේ. ඔන්න අපි දැන් අලවගෙන ඉවරයි. ඇලුනේ නැති තැන් බලලා තද කරලා මෙහෙම අලව ගත්තම ලස්සන බෝලයක් වගේ හැදෙනවා. එච්චර අමාරු නෑ නේද? පටි ටික කපා ගත්තම ඉක්මනට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් බල්බ් එකක් දාගත්තා නම් අම්මට හරි තාත්තට කියලා ලස්සනට වෙසක්කෙට ගෙදර සරස ගන්නත් පුළුවන්. හරිම ලස්සන මේ ලස්සනයි හරිම ලේසි ඒක හින්දා
අනිවාර්යෙන් මේ සැරේ වෙසක් එකට මේක හදලා බලන්න. අපි ගිහින් එන්නම් ආයුබෝවන්.